දරුවන් ඉන්න දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව තමයි ඒ දරුවෝ යහපත් තැනකට එනවා දකින්න. ඒ වගේම තමයි ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න තමයි දෙමව්පියෝ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට විශේෂයෙන්ම මේ අධ්‍යාපනයේ වර්ධනය වෙන්න, එහෙම නැත්නම් දරුවෙකුගේ අධ්‍යාපනය සාර්ථක වෙන්න කාරණා කීපයක් බලපානවා. ඒකදී තමයි විශේෂයෙන්ම සල්ලි තිබුණාටවත් එහෙම නැත්නම් වෙනත් බාහිර දේවල් තිබුණාට දරුවෙකුගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න අමාරුයි. ඒ නිසා ඒ දේවල් අධ්‍යාපනයට රුකුලක් වෙනවා වගේම මේ විශ්වය තුලින් එන්නව ශක්ති ප්‍රවේදියත් හරීම වැදගත් වෙනවා අධ්‍යාපනය සඳහා. ඒ නිසා තමයි මේ ජ්‍යොතිෂය සහ වාස්තු විද්‍යාව තුල මේ දරුවන්ගේ අධ්‍යාපනයට, එහෙම නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනයේ හැකියාව වර්ධනය වෙන්න දීලා තියෙන, ඒ කියන්නේ වාස්තු සහ ජ්‍යොතිෂ තුලින් පෙන්වලා දීලා තියෙන දේවල් ඉතාම වැඩි. ඉතින් ඒ නිසා තමයි ඔබට මේ දේවල් එකින් එක ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නෙ. මොකද විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනයේ වාසනාව වැඩි කරන්න ගුරුවරු, එහෙම නැත්නම් හොඳ පන්ති ලබා දීම, එහෙම නැත්නම් හොඳ ගුරු ඇසුරක් ලබා දීම සහ ඒ අවශ්‍ය දේවල් ලබා දෙනවා වගේම තමයි මේ දරුවන්ගේ අධ්‍යාපන වාසනාව වැඩි කරන්න ඒ දරුවා ඉන්න ස්ථානය තුළ බලවත්කමක් ඇති කරලා දෙන්න ඕනේ. මෙන්න මේ දේ කියන්න තමයි අද අපි මේ වැඩසටහන යොදාගත්තේ. ඒ නිසා මෙතනදී ඔබගේ දරුවා අධ්‍යාපනය කරන දරුවෙක් නම්, එහෙම නැත්නම් ඉගෙන ගන්න දරුවෙක් නම්, ඒ දරුවට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් හැටියට තමයි මේක අපි ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා මේ වාස්තුවලදී විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රධාන තැනක් ගන්න මේ දිශාගත කිරීම වලට. මොකද මේ දිශාගත කිරීම තුළ තමයි මේ ගෙදරක විශ්ව ශක්තිය සහ මේ බලය ගොඩනැගෙන්නේ. ඒ නිසා හැම වෙලෙම ගෙදරක තියෙනවා ධන බලය තියෙන ස්ථාන. ඒ වගේම තමයි අධ්‍යාපනික ශක්තිය ඇති කරන ස්ථාන තියෙනවා. ඒ වගේම තමයි රෝග පීඩාවල් වැඩි කරන ස්ථාන තියෙනවා. ඉතින් මේ වගේ නොයිකුත් නොයිකුත් දේවල් මේ දිශාගත කිරීම වල ඒ නිවසේ ඒ කොටස් වල තියෙනවා. ඒ නිසා අපි හැම වෙලෙම ඒ දේට අදාළ දේ සුද්ධ නිවස තුල හොයාගෙන එතන ඒ දේ පාවිච්චි කරන්න පුළුවන් නම් විශේෂ හැකියාවල් වර්ධනය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙතනදී මේ ගුරුගේ බලය, ඥානකාරක, බුද්ධිකාරක, ඒ වගේම ගුරුගේ තිබෙන්නා වූ ශක්ති ප්‍රභේදය ගලාගෙන දිශාවට තමයි උතුරු දිශාව. එහෙම නැත්නම් මේ උතුරු දිශාව තුල ගුරුගේ ශක්තිය එනවා වගේම තමයි ඊසාන කොටස, ඊසාන දිශාවේ එන බලය බුදට අයත් වෙනවා. එනි අධ්‍යාපන කාරක ගහව දෙන්නා තමයි බුද සහ ගුරු කියන්නේ. ඉතින් මේ ගුරු සහ බුදගේ ස්ථාන දෙක හැටියට තමයි මේ උතුර සහ ඊසාන හඳුන්වන්නේ. ඉතින් දරුවෙකුගේ පාඩම් කරන කාමරේ, එහෙම නැත්නම් පොත් කාමරේ අපිට යොදා ගන්න පුළුවන් නම් මෙන්න මේ කියන කොටසේ කාමරයක්, ඊසාන කොටසේ කාමරයක් යොදා ගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් උතුරු කාමරේ යොදා ගන්න පුළුවන් නම් දරුවන්ගේ අධ්‍යාපන වාසනාවට ඉතාම හොඳයි. එහෙම නැත්නම් ඔබට පුළුවන් විශේෂයෙන්ම ඒ නිවසේ දරුව පාඩම් කරන කාමරේ නැගෙනහිර දිශාවට හරවල, විශේෂයෙන්ම නැගෙනහිර දිශාව බලාගෙන පාඩම් කරන ආකාරයට පොත් මේසේ පුටුව තබල දෙන්න පුළුවන් නම් ඔන්න ඉතාම හොඳයි. ඒ වගේම තමයි දරුව අධ්‍යාපනය කරනකොට ඒ පාඩම් කරන ස්ථානය තුළ උඩ වහලය තුළ යටලීයක්, බාල්කයක්, කුරුපාවක් යට දරුවෙක් පාඩම් කරනවා නම් විශේෂයෙන්ම දරුවන්ගේ දුර්වලතා ඇති කරනවා. ඉතින් නිවැරදිව ඒ ඉන්න ස්ථානයේ පරිසරයේ හරිම වැදගත් වෙනවා. මොකද දරුවන්ට වැඩි වෙලා පාඩම් කරන්න හැකියාව ලැබෙනවා, වගේම දරුවන්ට මතක ශක්තිය වර්ධනය වෙන්නත්, ඒ වගේම තමයි නිදිමත ගතිය අඩු වෙලා සහ දරුවන්ට ගොඩක් වෙලා එක දිගට පාඩම් කරන්නත් සහ ශාරීරික ආපදා, ඒ කියන්නේ කොන්ද කැක්කුම්, එහෙම නැත්නම් වැඩි වෙලා පාඩම් කරනකොට එකතන ඉඳ තියෙන අපහසුතාවය ගොඩක් මගහරවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා නිවැරදි වාස්තු විද්‍යානුකූලව ඒ ස්ථාන තුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යොදා ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම මේ දරුවෙකුට ඊසාන කොටසේ කාමරයක් යොදලා දෙන්න, ඒ වගේම ඒ ඊසාන කොටසේ කාමරය තුල නැගෙනහිර දිශාව බලාගෙන පාඩම් කරන ආකාරයට ලබලා දෙන්න. ඒ වගේම තමයි උඩ වහලේ දිහා බලපුවාම යටලීය, බාල්කයක්, කුරුපාවක් වගේ එකක් යට ඉඳගෙන දරුව පාඩම් කරවන්නත් එපා. ඒ වගේම තමයි දොරකට පිටුපාල, දොරකට මූණලා වගේ, ඒ කියන්නේ කාමරයේ දොරට පිටුපාල, එහෙම නැත්නම් කාමරයේ දොරට මූණලා වගේ පාඩම් කරන්න සලස්සලා දෙන්නත් එපා. නිදහස් පරිසරයක් විදියට මේ කාමරේ තියන්නත් ඕනේ. ඒ වගේම තමයි වර්ණ ගැන්වීම තුළදී, විශේෂයෙන්ම වර්ණ භාවිතා කිරීමේදී කොළපාට, එහෙම නැත්නම් කහපාට වගේ වර්ණ නිතරම පාවිච්චි කරලා ඒ කාමරය තුළ තබා ගැනීම තුළ ඒ මතක ශක්තිය සහ එතන ඇතිවෙන්නා වූ සිතුවිලි ශක්තිය වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. කලබල ගතිය අඩු කරලා දරුවන්ට මනස එක්තැන් කර ගැනීමේ හැකියාව හදලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉදිරි වැඩසටහනක කතා කරමු කොහොමද මේ දරුවන්ගේ අධ්‍යාපනයේ තව මොන වගේ දේවල්ද වාස්තු විද්‍යානුකූලව කරන්න පුළුවන්.